දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපි ඉදිරි දිනකදී අපි අපේක්ෂා කරනවා අද දිනේ ගත්තොත් විශේෂයෙන් දිවයිනේ නැගෙනහිර ඌව වගේ පළාත්වලත් ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික්කයේත් දවස පුරා වගේ කඩින් කඩ වැසි අපේක්ෂා කරන්න පුළුවන් ඊටමතරව දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලේ හෝ රාත්‍රී කාලයේදී තනින් තන ගිගුරුන් සහිත වැසි වර්ධනය වීමේ හැකියාව අද දිනේදී පවතිනවා විශේෂයෙන් බස්නාහිර සබරගම්මුව මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 50ක් වූ තරමක තද වැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා प्रदेश තනින්තන වැසි පවතිනවා සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලේ හෝ රාත්‍රී කාලී ස්ථාන කීපයක වැසි අපේක්ෂා කරන්න පුළුවන් සුලං තවදුරටත් ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව තමයි හමා යන්නේ වේගයේ 5 කිලෝමීටර 20-34 අගයක පවතින්නේ නමුත් හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට කංකසන්තුරේ දක්වා වලට ඔබ වෙන මුහුදු ප්‍රදේශවල මේ සුලං වේගයේ විටක 5 කිලෝමීටර 40-45 වන් දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා මේ නිසා දිවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධව අවධානයෙන් කටයුතු කරන්න කියන එක තවදුරටත් ඉල්ලා සිටින්න කැමතියි बलापुरुत्वेन ඔව් දැනට පැවති උණුසුම් සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩුවීමක් තියෙන මේ වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග නමුත් වැසි තත්ත්වයේ අවසන් වීමත් සමග නැවතත් අපි අපේක්ෂා කරන උණුසුම් කාලගුණ තත්ත්වයේ තදුටත් පවතී කියන එක. ඒ කියන්නේ පහ ඇතුළත වහින්නේ. ඔව් වැසි සමග සාමාන්‍යයෙන් අපේ පරිසරයේ සිසිල් වෙන නිසා බොහෝ දුරට උණුසුම් කාලගුණ තත්ත්වයේ තරමක සාමාන්‍ය වීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉදිරියේ දෙන උණුසුම් තත්ත්වයක් තියෙන බව අනිවාර්යයෙන්ම මේ කාලේ අපි දැන් මේ මිට පෙරත් මේ සම්බන්ධව විටින් විට ප්‍රකාශ කරලා තිනවා සාමාන්‍ය මේ භෞතික උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසයේ මැදපවන දක්වා අපේක්ෂා කරන්න පුළුවන් නමුත් වැසි ලැබෙන අවස්ථාවල මේ තත්ත්වයේ తాවකාලික සමනය වීමක් තියෙනවා නවතම පුවත් දැනගැනීමට ශ්‍රතා TV News YouTube channel එක subscribe කරන්න